න් සබදවසා සක්ෂ කර එකතු වෙන්න ටන්්‍රොප්තියත් චැනලේට ඔබව සාදරෙන් පිරිිගන්නවා තක්කාලි වගාව ගැන හරිට දැනගන්න. ලෝකයේ බහුලෝ වගා කන්න එල්ලවලු බෝගයක් වන තක්කාලි පලතුරක් ලෙසද හඳනාගන්න පුළුවන්. සොලනම් ලයිකපස්සිකන් ලෙස හඳන්න ලබන තක්කාලි සොලනේසි කොලයට අයත් අපේ රට තුළ ජනප්‍රිය එලවලුවා අප පේ හටේ උඩ රට තෙත්කලා පෙහැර අනිකු සියලමු කෘ්‍ය දේශිගුණක කලාපවල තක්කාලි වගා කරන්නට පුළුවන් තක්කාලි වගාව ගොවියාට සාර්ථක ආදායමයක් උපයාදෙන සැලකය යුතු අපනයින විභවයක් ඇති හා විටමින් A.හා කණජ පඩාත්ත අඩංගු පල සහිත බෝගය අද්ද වෙනවා නිර්දේශිත ප්‍රබේදයන් ගැන කතා කළ kලට හැට දෙක ප්‍රබේදය. පඳුරු තක්කාලි්ට බේදයා. බැක්ටීරිියනු හිටු ැරීමේ රෝගයට හොඳින් ගොරොත්තු දෙෙනවා. ගෙඩියක සාමාන්‍යපර දෑම් පන්හක් පමණ වෙනවා. තුනී පොත්තක් සහිත වන බැවින් තැලීමෙන් සිදුවන අස්සනුහානි වැඩි. ටී දෙසී හතලිස් පහත්‍ර බේදය. පඳුරු ආකාරවර්ධනය සහිතයි. ගෙඩියක සාමාන්‍ය පර ග්‍රෑම් අස්සූ පහක් පමණ වෙනවා. තරමක් පැත්තලි සහ තරමක් තද පොත්තක් සහිත තැබිලි රතුව ගෙඩි සහිතයි. හෙක්ට්‍යාරේකට මෙට්‍රෙක් ොන් විස්සක පමණ අස්සන විභවයක් පවතිනවා. බැක්ටීලියයානු හිටුැරීමේ රෝගයට ඔරොත්තු දෙන අතර වට පණුවන්ගේ හානියට සහ කොළකොඩවීමේ වෛර ස්රෝගයට ඔරොත්තු දීමේ හැකියාව පෝතිනවා. ශ්‍රවි ප්‍රබේදය පඳුරු ආකාර වර්ධනයක්ක හාහරදාකර හැඩති ගෙඩි සහිත ප්‍රබේදයක්. ගෙඩියා සාමාන්‍යෙන්ග්‍රෑම් හැටත් පමණ බරිින්යුක්තයි. අස්ස නොවිභවය හෙක්ට්‍රියයාාරයෙක්ට මෙෙට්‍රෙක්ටොන් පන්හා පමණ වෙනවා මෙම ප්‍රබේදී වැඩි උෂ්නත්්‍යය සහිත පරිසරවලදී පවා මල් හැලීමකට ලාක් වෙන්නේ නෑ. බැක්ටීරියානු හිටු මැරීමේ රෝගෙටද ඔරොත්තුදීමේ හැකියාව පෝධනවා තරින්දු ප්‍රබේදය පන්දුරු ආකාරවාර්ගනයක් ඇත රවන් හැඩති ගෙඩි සහිත වනාතර ගෙඩියක් ග්‍රෑම් හතුලිස් පහප පමන බරිින්යුක්තයි. සෝස්සැන නිෂ්පාදන සඳහා යෝගැ. බැක්තිරිියන හිටුමැරීමේරෝගේට උරොත්තු දෙන අදර විබව අස්සෙන් හෙක්තියාාලයකට මෙට්‍රෙක්ටොන් හතලිහක්කමල වෙනවා. තදරතුපාට මද අස් සහිත රවුන් ගෙඩි දරන ප්‍රබේදයක්. තිලින ට්‍රබේදය අර්්ද අපරිමිත වර්ධන විලාසයක් ඇත. දිගරවුන් දික්කඩ හරදා කර හැඩති ගෙඩි සහිත වනා අදර ගෙඩියක බර ඩෑන් අසූ පහත් පමණ වෙනවා. ඉතා තද පොත්තක් සහිතයි. ගෙඩි පිපිරීමට ලක් වෙන්නේනෑ. ඉදුුණු ගෙඩි තැම්්ලිල් අතු පැහැදි. බැක්ටිරිියනු හිටු මැරීමේ රෝගේට මධ්‍යස්ථව උරත්ත දෙෙනවා. විබව අස්සෙන් හෙක්ට්‍රියාරයක මට්‍රෙක්ටොන් හතලයක් පමණ වෙනවා. එක් අසකින් කිලෝග්‍රෑම් තුන හමාරක පමණස්සයනක් නිලාගත හැකි. අජිත්ත ප්‍රපේතය පඳුරුආකාර වර්ධනයක් හා තරමක පැතලි ගෙලි සහිත ප්‍රබේදයක්. ගෙඩියක වර බෑම්සීයක් පමණ වෙනවා. ගස්සකින් කිලෝගඩෑම් තුනක පමණ සාමාන්‍ය අස්සැන්නන් සහ හෙක්ටියයා එකට මට්‍රීන්ටෝක් තියක පමණ විබෝ අස්සන්නක් සහිත ප්‍රබේදයක්. බැක්ටීවියයානු හිටු මැරීමේරෝගයට හා කොළකොඩවීමි වෛර ස්්‍රරෝගයට උරොත් දෙෙනවා. ගෙඩි හැලිය යාමාඩුයි. ආශ්මි ප්‍රබේදය පන්දුරවාක්කාර වර්ධනයන් සහිතහා තරමක පැතලි ගෙඩි සහිත වෙනවා. ගෙඩියක සාමාන්‍ය බාර බ්්‍රෑම් එක්සේ අසූ පාප් පමණ වෙනවා. විබව අස්සන්න හෙක්්‍යහාරයකට මිට්‍රික්ටොන් විසි අටත් පමණ වෙනවා. බැක්ටේරිියයානු හිටු මැරීමේරෝගේට මධ්‍යස්තලය සෙවුරතු දිනවා. ලංකා ශවය ප්‍රබේදය. දේශීය ජාන සම්පත්තුලින් වරණය කර ඇති මෙමගොක්ක තක්කාලි ප්‍රබේදය වැඩි ඇඹුල් රැසයකින් යුක්ත පලදරනවා. ඉදුුණු ගෙඩියක් රෑම් එක සිය විසි දෙකප්පාන බරෙන් යුක්ත වෙනවා. විබව අස්සන්න හෙක්තියාරයකට මට්‍රෙක්ටොන් විසි නමයක් පමණ වෙනවා. බැක්ටියන හිටුමැරීමේ රෝගයට උරොත්තුදෙනවා. මහේෂී දෙමුහුම් ප්‍රබේදය. ඉදුුණු ගෙදියක බඩ රෑම් එකසේ විසි පහක් පමණ වෙනතර හෙක්තයාරේකට මෙට්‍රෙක්ටොන් පනස් පහක පමණ විබෝ අස්සන්නා සහිත දේශීය දෙමුහුම් ප්‍රවේදයක්. ගනකම් පොත්තා සහිත හා පැට්ටීියානු හිටුමැරීමට ප්‍රතිරෝධී වෙනවා. ගෙඩි තරමක් පැතලි හැඩදි වෙන. බාතිය දෙමුහුම් ප්‍රබේදය. අපරිමිත වර්ධනයක් සහිත දේශීව නිපදවන ලද දෙමුහුන් තක්කාලි ත්‍රබේදයක් බැක්ටීියනු හිටු මැරීමට උරොත්තු දෙෙනවා. කලිටොප් අරස්ත්‍රෝගේයට ශේෂ්්‍ර පෘතිරෝධිතාවයක් දක්වනවා. රවන් හැඩති ගෙඩියක බර ට්‍රෑම් අසූ පහප පමන වෙනවා. පොත්ත ගණකම් දිලිසෙන සුළෙ විබව අසන් හෙක්්‍රියයාරයකට මෙට්‍රික්ටොන් හැටක් පමණ වෙනවා. Kේ.. වන්ත්‍රබේදය. පඳුරක් ලෙස පරිමිත වර්ධනයන් සහිතයි. උසින් නාඩුවයි. වැඩි පරිසර උෂ්නත්‍ය සහිත වියලි කලාපේ වගා කළ හැකි ප්‍රවේදයක්. ගෙඩියක බර පෑම් පනස් පහක් පමණ සහ පැතලි හැඩති වනාතර පුෂ්ප අන්තයෙන් බ්ලොසන් එ තරමක් බෙදීම් සහිත වෙනවා. විබව ආස්සයන්්‍ය හෙක්ටාරයකට මෙට්‍රෙක්ටොන් හතලිහක් පමණ වෙනවා. ලංකා චිරිප්‍රපේතිය අපරිමිත වර්ධන විලාසයක් සහිත ප්‍රබේදයා. ශාකය හොඳින් අතුබෙදනාතර බැක්ටීියනු හිටුමැඩීමේ රෝගයට ප්‍රතිරෝධී වෙනවා. හෙක්ටයාරේකට මෙට්‍රීක්තොන් දාහත්තක පමණ සාමාන්‍ය අස්සන්නක් වවාාදිනවා. ගෙඩියක බර බ්‍රෑම් හතරක් පමණ වනාතර සෙන්න්ටිමීටර් තුනක් පමණ දිගින් යුක්තයි. ගෙඩි පියාස් හැඩදී මෙම ප්‍රබේදේ ගෙඩිී වියලිමිදි සකසන ආකාරයටද සකසාගත හැකිවෙනන්තර ඒවා සලාදවැනි සෙකසීම් සඳහාද ප්‍රධානලෙස භාවිතා කනවා. දැන්නබි තක්කාලි වගව සඳහා බීජ අවශ්‍යතාවයන් ගැන කතා කරමු. බීජ හෙක්ටයාරේකට ද්‍රෑම් දෙසීයත් දෙසීය පණහක් පමණ වශයනවා. සිටුවන පරතරය සෙන්ටිමේටර අස්සුවල් පණහා වෙනවා. බීජ මුලින්ම තවානකොහෝ බඳු නැකාපිට පැලකරගැනීමි හැකියාව පවතිනවා. පාත්ති සකසන්න නම් මීටරෙකප් පලල මීට්‍ර තුනන් දිහා සැිමිට පහළව විස්ස උසට තවන් පාත්ති සකසාගතයුතුයි. පාත්තිවටා කානු සෙන්ටිමිට හතුරිස්වා පලට සැකසයුතු. පාති හා බඳුන් සකසන විට මතුපිට පස්සා කොම්පෝස් සමප්‍රමාණවලින් මිශ්‍ර කරගතයුතු වෙන. බීජ සිටුවීමට පෙර ජීවානුහරණය කරගතයුතුයි. ්‍රසායනික ද්‍රව්‍ය ඒ සඳහා යොදාගතහැකි කැප්ටාන් හෝ තිරා. නොයසේනම් පිලිස්සීම මගින් පාත්ති හොඳින් තෙමා මාරුවෙන් මාරුවට දයියා හා පිදුරු තට්ටු වශෙන්දමා පුළුස්සාගෙන ජීවානුහරණය කර ගැනීම කළ හැකි. බීජ තවන් දැමීම ගැන තැන්ගතා කරමු. තවාන් දැමීමට පෙරේ බීච ක්‍රෑම් එකසේ විසිපහකට කැප්තාන් හෝතී රාම් වැනි දිදිීරනාශක ග්‍රෑම් දෙකක් වනසේ මිශ්්‍රකර ගැනීම කළයුතුවෙනවා. තවානක බීජ තමනව නම් තවානේ පේලි අතර පරතරය සෙන්ිමටර් දොළ හ පහළවක් වනසේ බීච දැමීම කළයුතුයි. තවානේ බීජයෝධන පේලියත් තුළ බීචත් දෙක් අතර පරිතරය සන්ටිමීට්‍රයක් පමණ දැබීමෙන් වැඩ දිරිමත් බවක් ඇති පැළ ලබාගත හැකි. බීජ සිටුවන ගැඹුර ගැගතා කර සෙන්ටිමීටර බින්දුවදශම් පහ එකක්. ගැඹරෙන් ලකුණු කරගත් ඇලිතුළ දමා තුනී පස්තට්ටෝකින් වැසා ගැනීම කළයුතුෙනවා. ඉන්පසු පාත්ති පිරිසුදූ පිදදුරුුවවැන් ජෝවගෙන් තුනීව වැසීම කළයුතුයි. දින පතා් ජලයදැමීම කළයුතුෙනවා. අධික වැස්සිෙන් හිරු එලියෙන් ආරක්ෂාකරගැනීම සඳහා තවාන ආවරණය කිරීම වෙතක. දින හතකින් පසු වසුන ඉවත් කිරීම කළයුතුයි. දින අටකට දහයක් තුළ. ැල තුනී කිරීමද කළ යුතුවෙනවා. වල් පැලෑටි අතින් ගලවා ඉවත් කිරීමත් මේ අතර කළ යුතුයි. පැල ගැලවීමට දින කිහිපයකට කලින් පැළ දැඩි කිීම සඳහා තවානට ජලය අඩුවෙන් සැපීම හා වැඩිවෙලාවක් හිරුවරයට පැළ නිරාවලනය කිරීමත් ඒ අතර වැදගත්තෙනවා. දැන් අපි බෝගයේ සඳහා ශේෂත්්‍රය පිළියල කර ගැනීම ගැන කතා කරමු. පෙරකන්නේ. එනම් සොලනේසිකොලේ මිරිස් බටු අර්තාපල් වැනිම් බෝග වගානො කළ, ඉඩමක් වගාව සඳහා තෝරාගැනීම කළ යුතුයි. ගැඹුරු පස් පෙරලීමකින් පසුව පොලොෝ මට්ටම් කර මනාව ජලයේ බැසියන පරිදි ඉඩම සකසාගත යුතුයෙනවා. පසුව උස්පාති හෝ සමතලාපාත්ති සකසාගතයුතුයි. නිදේශිද්ධ පරතරයට වලවල් කපා කාබනිික පොහොරවලින් වල පුරවා ගැනීම කළයුතුේ. මේ සඳහා හෙක්තියාරේකට කාබනිික පොහොර මිට්‍රික්ටෝන්, හයත් දොළහක් පමණ අවශවනවා. සිටුවීමට දිනදිකට තුනකට පෙර, නිද්දේශිත මූලික පහර මිශ්්‍ර කර ඒවා හොඳින් කවලාම කර ගැනීම කළ යුතු වෙනවා. දැන් අබි ශේෂ්ෂයේ සිටුවීම ගැන කතා කරමු. තවානේ වයිස දිනදා හතරද්දහටක් කාලයේ දී සිටුවීම සඳහා තැලගලවා ගැනීම කළයුතුවෙනවා. පැල සිටවීම සවස්සර්ය සිදුකිරීම වට අච්චෝගගේ. පැළගැලවීමට දිනකට පෙර තවාන් හොඳින් තෙත්කිරීම කළේුතුවෙනවා. පැල සිටවා අධික හිරුටැස් ඇතිනා පැලවලමුල් වැඩෙනතෙක් ආවරණය කර තබාගත්යුතු වෙනවා. මේ සඳහා ගලිඩ සීදිය, කුඩා අතකැබලි විශාල පට්‍ර වැනි දෙයක් යොදාගත හැකි. දැන් අපි පහර යෙදීම ගැන කතා කරමු සකසාගත් අලවල්වැලට පැළ සිටුවීම දින දෙකකට තුනකට පෙරේ කාබනිික පහර සහ, මූලික පොහර වශයෙන් යදයුතු රසායිනික පොහොර යොදා පස්සමඟ මිශ්්‍ර කළ යුතුවෙනවා. කාබනික පහර වශයෙන් හෙක්ට්‍රියාරයකට මේට්‍රෙක්ටෝන් දහයක් පමණ කුකුල් පොහොරද යෙදියයුතුයි. සස්සායිනික පොහර යදෙන නිර්දේශය ගැන කතා කළො බදුල්ල දිස්ට්‍රික්ය හැර සෙසු පෙදේශ සඳහා මෙම නිර්දේශයට යදිියයුතුයි. බදුල් අධදිශ්‍රෙක්කය සඳහා මෙම නිර්දේශිතයෙන්ම ත්‍රිත්ත සුප පොස්පේට් හෙක්ටේරයකට කිලෝගඩය දෙසේ පහළවක් වන ලෙස යෙදියයුත්තුවනවා. ජල්ල සම්පාධනය ගෙන කතා කළො බෝගයට ප්‍රමාණවත් ලෙස ජලයේ ලබාදීම කළ යුතුවනවා. වැඩිපුර ජලයේදීම සුදුසවෙන්නේ නෑ. විශේෂයෙන් වියලි කාලයට පසු. වැඩිපුර ජලය දහොත් ගෙඩි පිපිටීමට ඉු තියෙනවා. වගාවේ ද වල් පැලෑටි පාල නයයක් විශේෂයම වැදගත් හැකි සෑම විටම වගාව වල් පැලෑටිවලින් තොරව තබාගතයුතුයි. පැළසිටුව සති තුනීදී හා හයේදී. වගාව වල්පැලෑටිවලින් තොරවීම විශේෂයෙන් වැදගත්. තවද විශේෂයන සෑම පොහොට ඉදීමකට පෙර සේෂත්‍රයේ වල් මර්ධනය කිරීම කළ යුතුවෙනවා. ආධාරක සිටුවීමත් මෙම වගාවේදී ඉතාමත් වැදගත් ගස්. ඇද වැටීමම ලක්වා ගැනීම සඳහා මල්පිපීම ආරම්භ වීමට කලින්. ගස් අස්සල සිටවාගත් කෝටුවලට ගස්තබා ප්‍රවේශමින් වැැඳ ගැනීම කළ යුතුයි. තක්කාලි වගාවේ කෘමිරෝග පලිබෝධහානි හා පාලනය ගැන දැන් කතාබා කරමු. තක්කාලි ගෙඩිවෙතින පණුවාගේ හානිය කීටයක්. හ කොලපාටයි සරීරය දික් අතට දුඹරු පැහැටහුරු අද සහල් අපාට ඉරි දකින්නට පුළුවන්. තක්කාලි ගෙඩි වල රවුන් හැඩති සිදුරු සෑදීම මෙම කීටයාගේ ප්‍රධානතුම හානියයි. එම සිදුරතුර කීටයෙන් සහ අපට්‍රවෙදක හැකි. ල්පටි කොල හා මල්ද ආහරයට ගන්නවා. පාලනය සඳහා හානි වූ ගෙඩිකඩා ඉවත්කිරීම කළයුතුයි. ඒවා ගැඹුරට වැලලීම කළයුතුවෙනවා. කීටයන් දුටු විගස. නිර්දේශත ක්‍රෘමිනාශකයක් ඉදියුතුවෙන. තක්කාලි පට්‍ර කනින්නා! සිතතියම් පණුවාගේ හානිිය, සුහම්බුල් සතා කෝන්දුරුවක තරම් වන කුඩා මැස්සේ. ගැහැනුම මෙස්සන් පට්‍රීත පිත්‍ර දමනවා. ඒවයින් පිටවන කීටයිෙන් පට්‍රය තුළ සර්පිලාකාර උමන් මාර්ග සාධනවා. එම මාර්ගව කෙලවර කහපැහැති කුඩා කීටයින් දෙකිය හැකි. ඒ පාලනය සඳහා පාලපත්‍රවල පමණක් හානිය ඇති විට අස්සන්නට එතරම් බලපෑමක් නෑ එම හානිියවූ පට්්‍රකඩා ශේෂත්‍රයෙන් ඉවත්කිරීම කළ යුතුවෙනවා. ඒවා විනාශ කළ යුතුේ ගිනි කොඩකට දැමීම මගින් බෝවීම පාලනය කළ හැකි. හානිිය අඩු අවස්ථාව කෘමිනාංශකයදීම සුදුසුවන්නේෙ නෑ එමගින් හානිය උටවිය හැකි. හානිිය අධිකා අවස්ථාවේද විස අඩු කෘමිනාංශකයන් නීමද මාත්‍රාවේ නෙදීම සදුසුවෙනවා. වගේ තක්කාලි වගාවේ කෝඩිත්තන්ගේ පට්්‍ර කීඩෑවැන්ගේ සුදුමැස්සන්ගේ හා පැනමැක්කාගේ හානි දකින්නට පුළුවන්. එවැනි යුෂවරාබන ක්‍රමින් මගින් සිදොන හානිවන්නේ වෛට ස්ත්‍රෝගවාහකයන් ලෙස ක්‍රියා කරනවා කෝඩිත්තා පිපං්ඥා විචිත්‍ර වෛට ස්්‍රෝගවාහ කෙලෙසත් ට්‍රීඩෑවා. ලිටප් ඩ ස් රෝගවාහක කිය ලෙත් සුදු මැස්සා කොළ කොඩවීමේ වෛට ස්්‍රෝගවාහකයා ලෙසත් පැළමැක්කා තක්කාලි මැලවීම වෛට ස්්‍රෝගවාහකයා ලෙසත් ක්‍රියා කරනවා. එමගින් යුෂවඩාබීම නිසා සාකවල වර්ධනය බාල වෙනවා. පට්‍ර යටි අතට රෝල්වීම රැලිවීම කහවීම මැල්ලවීම වැනි ලක්ෂණ ඇති වෙනවා. යුෂ්‍ය රාබන කෘමින් පාලනය සඳහා වගාව තුළ හා අවට වල් පැලෑටි මර්්ධනය කළ යුතුයි. කහ පැහැති ඇලෙනසුළල් උගුල් සේෂත්‍රයේ තැනින් තැන සවි කළ යුතුයි. කොහොඹ ඇට නිස්සාරකය සතියකට වරක් පමණ පට්‍රවල යට පැත්තට හොඳින් වදිනලෙස ඉසීම කළ යුතුයි. සතුන්ගේ ගහනේ වැඩිනං නිර්දේශීත කෘමිනාශකයන් නියමිත මාත්‍රාවෙන් යේදයුතුයි. කෘමිනාශක නියමිත සාන්ද්‍රනයට වඩා යොදා ඉසීම මගින්. සහ. එම ඉක්කම කෘමිනාශකය එක දිගට ඉසීමෙන්. ප්‍රතිරෝධී සතුන් එනම් ඔරොත්තු දෙන සතුන් ඇතිවෙන්නට පුළුවන්. එම නිසා නිර්දේෂිත කෘමිනාශක නියමිත සාන්ද්‍රනයට මාරුවෙන් මාරුවට ඉසීම කළයුතුයි. තක්කාලි වගා වෙහි? මුල ගැටති වට පණු හානියද දකින්නට පුළුවන්. ඇස්සට නොපනෙන කොටා ජීවයකි. ජීවිීන් මුල් තුළ ජීවත්වීම නිසා හානිිය සිතු වෙනවා. හානි ආරම් බේදී හඳුනාගැමිට නොහැකිවීම ප්‍රධාන ගැටළවා. ශාක මැලවුුණු සවභාවයක් පෙන්නනා වර්ධනය බාල වීපුරුවෙනවා. පට්‍ර කුඩාවීම සහ කහ පැහැවීම දකින්නට පුළුවන්. ශාක ගැලවා බැලූවිට මුල්වල ගැටති දකින්නට පුළුවන්. පාලන සඳහා භෝගමාරුව භෝගය සිටුවීමට පෙර පස පෙරලා අව්වට නිරාවරණය කර තැබීම. බෝග අවශේෂ මුල් පුළුස්සා දැමීම ආසාධිත ශේෂත්‍රයක් නම් අලුත්කුකුල් පහොරයොදා දින කිහිපයක් හොඳින් ජලය සපයා. පසුව බෝග සිටවීම හෝ දාස්පෙතියා සන්හෙම් පැනි භෝගයක් සිටවා මල්පිපෙන අවස්ථාවේ පසට එක්කර පසුව බෝග සිටුවීම කළ යුතුයි. කොලකන පණුවන්ගේ කීටයන්ගේ හානි එද දකින්නට පුළමාන්. කොලපාට්ට සිට තද කළු දුඹුරු පැහැදක්වා කීතයාගේ පාට වෙනස්සෙනවා. මෙම කීතයන් කොල මල් ගෙඩි ආදයා ආහරයට ගන්නවා. පාලනය සඳහා හානිය අධික නම් පමණ නිර්දේශ්ද කරුමිහාසකයක් විදිියුතු වෙනවා. ඉල් මැස්සාගේ හානියද මෙම වගාවේ හඳුනාගන්න පුළුවන්. සුහම්ඹුල් මස්සා ගෙඩිවිද්ද බිත්තර දොමනවා. එම බිත්තර පුරා ඇතිවන කීතයන් ගෙඩි තුළ ආහාරයට ගනිමින් ජීවත්වෙනවා. ඒ නිසා ගෙඩි ඉදනවිට කුණුවීම සිදුවෙනවා. ගෙඩි ඇතුළත පනුවන් දකින්නට පුළුව. පාලනය සඳහා හානිවූ ගෙඩි සේෂ්්‍රය නොදමා එකතුකර ගැඹුරට වැරලීම හෝ විනාශකිරීම කළ යුතුවෙනවා. ඇම උගුල් තැබීම කළ යුතුවෙනවා. තක්කාලි මකුණාගේ හානිියද දකින්නට පුළුවන් සමහර ප්‍රදේශවල කලාතුරකින් දැකිය හැකි ඕනිියන්. මල් අපටිපට්‍රාදයේ යුෂවරාබනවා එම නිසා මල්හැලීම ලපටි කොටස් මැල්ලවීම සිදුවෙනවා. මල් හිනතිවලට විදීම නිසා සිදු කරන හානියමගේ ඒවා කඩා වැටීම සිදුවෙනවා. දැන්නම්පි තක්කාලි වගාවේ රෝග හා පානයන් පිළිබඳව කතාබා කරමු. රෝගයන් පිළිබඳව කතා කරද්දි මුලින්ම තවාන් රෝග හඳුනාගන්න පුළුවන්. දිලීඩ වර්ග කිහිපයක් නිසා දියමලන් කෑම නොහොත් පාමුලු කුණුවීම තවෙෙන්න්නට පුළුවන්. රෝගී පැළවල කඳෙහි පාමුලු ප්‍රදේශයකුණු වී පැළ ඇදවැටීම හෝ මැලවී පස්සව මැරීයාම සිදුවෙනවා. ාලන සඳහා තවන් සඳහා යොදදා ගන්නා පසේ රෝග ඇතිකන්න දිලීට වගේ ඇතිබැවින්. තවන් සකස්කනවිට තවන් පාත්්‍යෝල පස පුලස්සාගැනීම කළ යුතුයි. එසේ නොමැතිනව දිියනාශක භාවිතා කර බීජ ප්‍රතිකාරක කර සිටවාගත යුතුයි. දිලීරමැලවීමද හොඳනාගන්න පුළුවන්. දිලීර වර්ග කිහිපයන් නිසාමේ ඇතිවෙනවා. දිලීර ආසාධනවිට ගසමැලවී යනවා. ගසේ පාමුල හා මුල්කුණුවීම සිදුවෙනවා. සමහර විට මුල් හා පාමුල කොටසේ සුදු පාට දිරජාල . න් පාලනයේ සඳහා කානු ගැඹුරු කර හඳින් ජලයේ බැසේ හාමට සැලැස්යුති. දිරර්නාශක රෝගී පැලයේ මුල් හා ඒ අවට ඇති පෙරවල මුල් හොඳින් තෙමෙනසේ බාල්ධියකින් තෙමියයුතුෙනවා. බැක්ටිියනු හිටුමැරීීමමන් දකින්නට පුුවන් පසේ ඇති බැක්ටියාවං මගින් මේ ඇතිවෙනවා. ආසාධනය වූවිට පැළමැලවීම සිදුවෙනවා. ගස්සේ පාමොල හොමුල් කුණුවීම පිටතින් දකින්නට ලැබෙන්නේ නෑ. නමුත් පසමට්ටම ටංගල අත් පමන උඩින් කඳ කපා පිරිස්සදුරවත්තුට පාජනයක දැමූ විට කිරිපාට නූල් මෙන් බැක්ටීරයනු පිතතට පැමිණීම දකින්නට පුළුවන් මේ බැක්ටීරියයන හිට්ු මැරීම බවරි ස්තරෝ ගවනයළ හැකි. මේ අනුවත්දිරීර හිටු මැරීමෙන් මෙයවෙෙන්කර හඳනා ගැනීමටත් පාසයි. පාලනින් සඳහා රෝගීෂාක පස්සමග ශේෂ්‍රෙන්ී වත් කළ යුතුවෙනවා කානු ගැඹුරුර හොඳින් ජලවහනේ ඇතිිකළ යුතුයි. පෙතිරෝදී වර්ග වගා කළ යුතු KW.R ඉතාමත් ප්‍රතිරෝධී.ට එකසිී හත්‍රී සය තරමක් මියයට ප්‍රතිරෝධී වෙනවා. පස්සට කාබනික පොහොට හිෙදියයුතුවෙනවා. අංගමාල රෝජී තත්ත්යන්ද සේශ්්‍රය අකින්නට පුළුවන්. කොල්ලවල හාකන්දේ දුඹුරු හෝ කලුපාට පුල්ලි ඇති වෙනවා. ඒවා වැසි හෝමී ඉදුම සහිත කාලගුණවද ඉක්මනින් විශාල වී කුණ වී යනවා. පුල්ලි වලට උදින් ඇති ගසේ කොටස් කඩා වැටීම හෝ මැලවීම සිදුවෙනවා. මෙම පුල්ලි ගසේ ඕනෑම තැනක ඇතිවෙන්නට පුළුවන්. ගෙඩිවලද එම පුල්ලි ඇති වී ගෙඩිද කුණ වී යනවා. පාලනී සඳහා වැසි සහිත කාලගුණයක් ඇතිවිතති, රෝගෙ ඉක්මින් පැතිරී ගස් සියල්ලම විනාශ්වී යනබැවින්, තෝගලක්ෂණ දුට්ටුවහාම පහත්ව දිරිරනාශක වලින් එකක් තෝරාගෙන මාරුවෙන් මාඩුවට සති දෙකට වරා යදයතු වෙන. ඉටපුස් රෝගද ශේෂය දකිනට පුළන් මුලින්ම සුදුපාට පිටිවැනි දිරීරේ කොටස් කොළවලයටටි පැත්තයති වෙනවා මේනිසාක් කොවල උඩ පැත්ත කහපාට වෙනවා පාලනේ සඳහා රෝගලක්ෂණ දුටවාහම සල්පකුඩු ප්‍රෑම් පනහා ජලේලීට්‍ර දහයකදී කළයි සියතුයි. අවශ්‍යනම්මිය නැවත්ත සතතියකින් ඉසීම කළයුතු. ඇන්ට්‍රැක්නෝස් රෝගද දකිනට පුළන්. ගෙඩිකුණුවීම හා කන්ද ඉහල සිටකුණුවීම මල්හැලී යාම මෙමගින් සිදුවෙනවා. පවැැසි සහිත කාලගුණේදී රෝගය දොරනුවෙනවා. පාලනය සඳහා දිරිරනාශක තෝරාගෙන සුදුසු දිවිරනාශකය ජතුවනවා. ගෙඩිවෙල යටකුණවීමද ශේෂ්‍රය දකින්නට පුළාන් මේ බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය වැඩවීම හෝ අඩුුවීම නිසා යුතුවෙන්නා. ගෙඩී යටි පැත්තකුණ වයාම මෙමගින් සිදුවෙනවා. පාලනය සඳහා වතර වැඩි කාලවල්දි කානු ගැඹුරු කර වත්්‍ර බැසයමට සැලස්යුතුයි. වතුර හිංග කාලවල්දී වතුර සැපයුතුයි. තෙත්තමනේ ඒ කාරය පහව අත්තා ගැනීමට පිදුරු කොළවර්ග ආදියයෝදා පැළ අවට වසුන්ගත කර යුතුයි. ඒ වගේම තක්කාලි වගාව සඳහා වෛරස්ත්‍රෝග කිහිපයත්ද හඳුනාගන්නට පුළුවන්. ලංකාවේ තක්කාලි වගාවට බලපාන ප්‍රධාන වෛර ස්ත්‍රෝග ලෙස ප්‍රිපින්න්න විචිත්‍ර වෛරසේ දුංකොළ විචිත්‍ර වෛරසේ ටොමෑටෝස්පොට් වි් වෛරසය තක්කාලි කහ පැහැ කොළ කොඩවීමේ වෛරසෙ හා කලි ටොප් වෛරසය හඳුනාගන්නට පුළුවන්. වරස්ත්‍රෝග පානක නාකාරය තැන් බලමු. යිර ෝග ලඳනු පසුව සුව කිරීම සඳහාට තිකාර නොමති බැවින් පැලෑටිකුඩ්ඩා අව ියරෝග වැලඳීම වලක්වා ගැනීම වැදගත් මේ සඳහා ඒකා අබද වරස්්‍රෝග පාලනක්‍රම යොදාගත් යුතුයි. මේ සඳහා අලුත්තු අගව සිටුවීමට පෙර වැරණ අගවේ සුන්බුල්න් පුලුස්සා විනාශකිරීම අදගත්. පැල සිට්ටුවීමට පෙළ සේෂ්්‍රවටා බඩිීරංග වැනි සජ්ිවික් ුම් ාදග වැටක් යෙදීම කළයුතුයි. මිරිස්විිපින්්ඥා වැනි භෝග සමග මිශ්්‍ර බෝගලෙස තක්කාලි වගා නොකළයුතුයි. කන්නේට හෝ යායක් ලෙස එකවර වගහක් කිරීම කළයුතුයි. නිරෝගී බීජ්ජ වාවිතා කළයුතුයි. බෝගමාරුව කළයුතුවෙනවා. වල් සහ වෙන අධ්ධාර්කශාක විනාශ කළයුතුයි. රෝගී ශාකයක් දුටවා හම ශේෂ්්‍රෙන් නිවැත් කළයුතුයි. කෘමියුගුල් භාවිතා කළයුතුයි. ශේෂ්්‍රයේ තැනතනවාහ කැමලෙස දීස් ආලේප කර කහ පැහැති පොලිතන් කැබලි එල්ලීමින් වෛරස්වාහකයන් පාලනී කළ හැකි. යිඩස්ට්‍රෝගවාකයක් පාන සඳහා බීජ සිටුවීමට පෙර ටෘස හෝ ගෞච්චෝ මගෙන් බීතය ප්‍රතිකාර කිරීම හා තවන් පැළ සඳහා දෙවරක් කොහොම ජලිය නිශ්චාරකයේ යදීම ශේෂ්්‍රයේ සිට උපසු දින හතකට වරක් කොහොම ජලය නිශ්ාරකයේ දීම ඉතාමත්්‍ර ඇදග. දැන් අපි තක්කාලය අස්සනු නෙලීම ගැෙන කතා කරමු. ගෙඩි කොල පැහැය සිට කහ පැහට හැරෙන අවස්ථාවේදී අස්සනු නෙලා ගැනීම කළයුතුයි අස්සනු නෙලීම. වාර භහයකට දොළහකට වරා කර හැකි. හොඳින් නටත්තු කළ වගාාවගේ හෙක්ටයාරයකට ටොන් විස්සත්්තියක් පමණ අස්සන්නක් ලබාගත හැකි. තක්කාලි අස්සැන්න සකසා ගැනීම කතා කළ නිලාගත්කයේදී ප්‍රමාණය අනුව වර්ග කර හොඳින් වාතාශය ලැබෙන පරිදි ලී පෙක්ටිවන අසුරා වෙළඳ පොලට යැවීම කළ හැකි වෙනවා. වගාදවම නිස් ලෙසගෙන ඔබත් සාට්ටක වගා කරක වන්න. ආරක්ෂිත ටෘහියන්තුළ වගා කළ හැකි බෝගයක් ලෙසද තක්කාලි හොඳනාගත හැකි. තක්කාලි අස්සනවල මිල අඩු කාලයන් හිදී අගේ ඉහළ දෙමුූ නිෂ්පාධනයන් සිදුකර ආදායම වැඩිකර ගැනීමටත් ඔබ දැනුවත්වීම ඉතාමත්තදගත්. වීඩියෝ එකව සමතුර නැරඹූපට කොටකිස්තුතියි. වීඩෝ එක හොඳයි නම් සත්ශ්‍රයි් කර අලුත්තීදෙස් නලබන්නට බෙල් අයිතරන්නේ එක පිත්තරව තියාගන්න. යාලු අන්ටක්බල නිෂයක් කරන්න.